අයිබෝන් හරිතේ හරියටම කියන එන සියද ටීවී මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් නවදහනය පුවත් සිරස්තල වෙත මහර බන්දනාගාරයේ ගැටුමෙන් මියගිය ගණන 8 දක්වා ඉහළට රැඳබියන් නිලධාරීන් ඇතුළු 50කට අධික පිරිසකට තුවාල මහර ගැටුම පාර්ලිමේන්තුවටත් ගැටුම පිටුපස අදිසිහස්තයක් අංශ ගණනාවකින් පරීක්ෂණ විශේෂ බහර ඇමතිනිය කියයි හිටපු ඇමති බැසිල් ඇතුළු විත්තිකරුවන් සිව් දෙනා දිවි නැගුම නඩුවෙන් නිදොස් කොට නිදහස් ඊයේ දිනේත් කොවිඩ් මරණ 7ක් මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 116 දක්වා ඉහළට කොළඹ ගම්පහ ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් නිවතට තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි දැන් දේශීය පුවත් ඒ පස්වරුවේ මහර බන්දනාගාරයේ ඇති වූ කලහකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා බන්දනාගාර නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශ මේවනතෙක් අකණ්ඩ මෙහෙයුමක නිරතව සිටිනවා මේ වන විට අදාළ සිදුවීමෙන් රැඳවියන් 8 දෙනෙකු ජීවිතක්ෂයටපත්ව 50කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ මේ අතර බරපතල තුවාල ලැබූ බන්දනාගාර නිලධාරීන් 2 දෙනෙකුද ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බවයි පොලිසිය පවසන්නේ මහර බන්දනාගාරයේ රැඳවියන් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම බන්දනාගාරයේ රඳවා සිටි තවත් රැඳවියන් පිරිසක් බන්දනාගාරයෙන් පලා යාමට උත්සාහ කිරීමේදී ඊයේ පස්වරුවේ මහර බන්දනාගාර පරිසරය තුළ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තා මෙම තත්ත්වයේ උත්සන්න වීමත් සමග රැඳවියන් විසින් බන්දනාගාර නිලධාරීන්ව රැඳවියන්ගේ පාලනයට නතු කර ගැනීම සඳහා ප්‍රයත්න දරා ඇති බවද පොලිසිය සඳහන් කළා බන්දනාගාර නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 50කට අධික සංඛ්‍යාවක් මෙවන විට මෙම සිද්ධියෙන් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇතිවීමෙන් අනතුරුව කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සහ රාගම පොලිස් ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායම් පහක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු යටතේ විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම් කිහිපයක්ද තත්ත්වය සමනය කිරීම සඳහා යොදවා තිබෙනවා. බන්දනාගාර නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශ ඊයේ පස්වරුවේ සිට මේ දක්වා තත්ත්වය සමනය කිරීම සඳහා විශේෂ මෙහෙයුම් දියත් කර ඇති අතර රැඳවියන් විසින් බන්දනාගාරයේ කාර්යාල සංකීර්ණ ඇතුළු දේපළවලට ගිනි තබා දැඩි අලාභානි කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ අද උදෑසන දක්වා විවිධ අවස්ථාවලදී යම් ආකාරයකට රැඳවියන් පැන යාමට උත්සාහ කර ඇති බවට වාර්තා වෙනවා. මේ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන්ට බලය පාවිච්චි කිරීමට සිදු වුණා. බන්ධනාගාර රැඳවියන් 45ක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. 8 දිනක් මේ අවස්ථාව වන විට මියගොස් තිබෙන බවටයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් තවදුරටත් මේ බන්ධනාගාරයේ ආශ්‍රිතව මෙහෙයුම් මේ වෙන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. පොලිස් නිලධාරීන් 400ක් පමණ යොදවලා තියෙනවා මේ ප්‍රදේශය ආරක්ෂාවට. විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 200ක් පමණ යොදවලා තියෙනවා බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව සඳහා. ගුවන් හමුදාවෙත් සහය ඇතිව ඩ්‍රෝන යොදාගෙන මේ ඇතුළත නිරීක්ෂණ කටයුතු සිදු කිරීමෙන් අනතුරුව මේ තත්ත්වය යථාවත් කිරීමට බන්ධනාගාර නිලධාරීන් තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ අවස්ථාව වන විට යම් ආකාරයකට බන්ධනාගාරය තුළ සංසුන් ස්වභාවයක් දක්නට ලැබෙන්නේ. මේ අතර මහර බන්ධනාගාරයේ ඊයේ රාත්‍රියේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ බාර අමාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද පාර්ලිමේන්තුවේදී කරුණු පැහැදිලි කළ අතර එහිදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් අමාත්‍යවරයාගේ ප්‍රකාශයට සිය විරෝධය පළ කළා. විශේෂයෙන්ම මේ ඊයේ මහර බන්ධනාගාරය ඇතුළත පලා යාමේ ප්‍රයත්නයක් තිබුණා. ඒ පලා යාමේ ප්‍රයත්නය නිලධාරීන්ට වෙඩි තියලා නවත්ත ගන්න හැකියාව ලැබුණත් ඇතුලේ රිමාන්ඩ් බන්ධනාගාරගත විශේෂයෙන් බහුතරයක් ඉන්නේ කුඩුහා මත්ද්‍රව්‍ය සම්බන්ධ රිමාන්ඩ් රැඳවියන්. අපි එක වැලිකඩදී දැක්කා ක්ෂු කරපු අය අතර ඝට්ටනයක් ඇති වුණා. මේ දෙගොල්ල අතර ඝට්ටනයක් ඇති වුණා. විශාල දේපළ මහර බන්ධනාගාරය තුල අලාභානි සිද්ධ වුණා. ගිනි තිබ්බ පොලිසිය ඇරලි මර්ධන ඒකකයේ විශේෂ කාර්ය බලකාය යොදවලා මර්ධනය කළා. දැන් අද වෙනකොට ඇතුළු වෙලා ඒ සියලුම කඩේ
එක මර්ධනය වෙලා තියෙනවා අවාසනාවන්ත ලෙස 8 දිනේ මිය ගිහිලා තියෙනවා 50ක් රෝහල් ගත කරලා තියෙනවා අපි අනිවාර්යයෙන්ම මේ පිළිබඳ අගමුල හොයන්න ඕන මේ මේ අදිසි හස්තයක් තියෙන බව අපිට විශ්වාසය නිසා සූදාන ස්වාධීන කමිටුවද්දල අපිටත් අවශ්‍යයි මේක හොයන්න කවුද මේකට සම්බන්ධ කවුද මේවට අනුබල දෙන්නේ කියන එක හොයා ගැනීම රජයක් හැටියට බන්ධනාගාර අමාත්‍යාංශ හැටියට අපිට වැදගත් වෙනවා ඉතින් ඒ නිසා අපි ඒ සඳහා සූදානම් ඒ වගේම රහස් පොලිසියටත් අපි මේ සඳහා පරීක්ෂණ අපි බාර දෙනවා මෙතුමේ දන්නේ නැහැ බොහෝ ගම්මර හිරගෙදර අවුරුදු 4ක් වහලා තිබ්බා අපි ඒක සංවර්ධනය කරන්න හිටියේ දැන් මේ හිරගෙදර වැසිකිලි පද්ධතිය කැඩිලා අවුරුදු 4ක් වහලා තියෙනකොට ජල පද්ධතිය කැඩිලා දැන් මෙහෙම 800ක් ගෙනවලා දැන් බාව හිරකාරයෝ ඒකෙන් 150කට විතර කොවිඩ් ඇත්ත වශයෙන්ම රිපීටින් ද සේම් එකට කලින් නూర ටවුන් එකේ එක නూర ටවුන් එකේ එක කොවිඩ් ආසාදිතයෙක් හිටියද හයි තෑන්කියු ඔබගේ අවසාන ප්‍රකාශිතා බරපතලයි කරු කතා නමුත් ඉතිහාසයේ මහා විශාල කළු පැල්ලම් තිබෙනවා ඔබතුමා දන්නවා පැලිකඩ පවා යම් හදිසි අස්ත නිර්මාණයේ වෙලා රඳවියන් ඝාතනය කර පස්සේ තමයි අපිට දැනගන්නට තිබුණේ මේ කාගේ උමනාවරද කියන කාරණේ ඔබතුමේ කියනවා මේ රැල්ල නිර්මාණය වුණා වන්දනාගාර අවසානයේ මහරෙන් තමයි මේක අවසාන වෙන්නේ එහෙනම් මහරතොල ඉන්න අච්චු කරපු ඒ කණ්ඩායමක දේශපාලනයෙන් බලපෑමක් කියනවාද කියන කාරණේ ඔබතුමේ හොයනවායි කියන කාරණේ කියන නිසා ඒ වැඩි වෙඩි තිබීම් තිබිලා තියෙන විශේෂම දේශපාලන හිතයි තියෙන මේක මේ ඇති වී තිබෙන තදබදයක ප්‍රතිඵලයක් නෙවෙයි බුද්ධියංශවලට තොරතුරු ලැබුණා මීට පෙර වැලිකඩ හිරගෙදර සමයන් කියලා හිටපු පසුගිය කාලේ මරා දමන ලද අපරාධකාරයාගේ ගෝලෙක් හිටියා චතුරංග කියලා. ඒ චතුරංග ඇතුළු කණ්ඩායමක් වැලිකඩ හිරගෙදර සරප් කියලා තියෙනවා යම්කිසි පෙත්තක්. ඒ පෙත්ත ගෙනල්ලා හිරකරුවන් දෙදෙනා බැගින් දීලා බැලුවා. ඒ පෙත්ත ගැහුවම කෙනෙකුගේ ලේ දකින්න ඕන. මේගොල්ලෝ මේ අත්හදා බැලීම කරලා මේගොල්ලෝ ලෑස්ති වුණා වැලිකඩ හිරගෙදර ඒ පෙත්ත පුළුවන් තරම් බෙදා හැරලා යම්කිසි මිනී මරණ තත්වයක් ඇති කරගන්න. මේක බුද්ධියංශ දැනගෙන මේ චතුරංග කියන හිරකාරයාව වෙනත් හිරගෙදරකට මාරු කළා. මේකට සම්බන්ධ ගෑවිච්ච කීප දෙනෙක්ව වෙනස් කළා. ඒ නිසා වැලිකඩ හිරගෙදර මේ තත්ත්වය ඇති කරගන්න බැරි වුණා. නමුත් අවාසනාවන්ත විදියට අද මහර හිරගෙදර ඒකේ බෑකප් ප්ලෑන් එක සිද්ධ වෙලා තියෙනවා. මෙතන තියෙන්නේ සැලසුම් සහගතව හිරගෙදර මිනී මරණ තත්ත්වයක් ඇති කරලා ඔන්න ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් කාලේ මෙහෙම වුණා, ජනාධිපති කාලේ මෙහෙම වෙනවා කියලා ජාත්‍යන්තර අපවාදයක් ඇති කිරීම සඳහා ඕන කරන වාතාවරණය ඇති කිරීම විතරයි මේකේ ඇත්ත කතාව. මේ මහර සහ අනිකුත් බන්ධනාගාර තුල කොවිඩ් පොකුරු නිර්මාණය වෙලා තිබේ. පොකුරු නිර්මාණය නොවන්නට මොකද්ද බන්ධනාගාර නිලධාරීන් ගත්තු ක්‍රියාමාර්ග? Right now that you have asked that question. මේ ජාවාරම මර්ධනය කරනකොට අපි එකඟයි. You have asked that question. නෑ පොඩ්ඩක් ගරු කතා නැතුනේ. ඒ නිසා මේ සත්‍ය කියලා කිව්වනේ. ඉතින් ඇත්ත කතාව කොහොමද හොයාගන්නේ මේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පැවැත්වුවා. Right. අපක්ෂ let the honorable minister to විශේෂයෙන් කියන්න ඕන මම කොයිම වෙලාවකවත් කිව්වේ නෑ දේශපාලන හස්තයක් තියෙනවා කියලා. මම අදිසි හස්තයක් තියෙනවා කියලා ඒක හොයන්න ඕන කියන එක තමයි කිව්වේ. දැන් මේ අපේ විපක්ෂ මන්ත්‍රීවරයෙක් පටලවගෙන මේ දේශපාලනේ තොප්පියක් දාගෙන තියෙනවා. මම එහෙම කිසිම වෙලාවක රුපියල් මිලියන 1992ක මුදලක් වැය කර දිවිනැගුම සහන ආධාරලාභීන්ට නිවාස ආධාර ලබා දීම තුලින් රජයේ මුදල් සාවත්‍ය ලෙස පරිහරණය කළේ යයි චෝදනා එළවී සිටි හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනා නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. ඒ කොළඹ මහාධිකරණ විනිසුරු ආර් ගුරුසිංහ මහතා විසින් මීට අදාළ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටි ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහල් ජයතිලක, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් කීත්සිරි රණවක සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් බන්දුල තිලකසිරියාන මහතුරුන්ද මෙසේ නිදොස්කර නිදහස් කිරීමට නියෝග කර තිබෙනවා. මෙම නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා නඩු විභාගයේදී සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී තිබෙන බැවින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වන වගන්තිය යටතේ විත්ති වාචකයේ කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදොස්කර නිදහස් කරන ලෙස බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉක්උද්දා ලිඛිත දේශන කොට කරමින් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණා. ඒ අනුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ වාණිජ්‍ය මහාධිකරණ විනිසුරු ආර් ගුරුසිංහ මහතා සඳහන් කර සිටියේ දිවි නැගුම ප්‍රජා බැංකුවලට අයත් මුදලින්
දිවිනගුම සහනදර ලාබින් 11,97,111කට නිවාස අලුත් වැඩියව සඳහා රුපියල් 2500 බැගින් මුදල් ආදර ලබා දීම තුලින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යයි මෙම නඩුවේ දෙවන විත්තිකරුවන දිවිනගුම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් කිත්සිරි රණවක මහතාට එරෙහිව ප්‍රධාන වශයෙන් චෝදනා එල්ල වී තිබූ බවයි. එම ක්‍රියාවට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සිසු විත්තිකරුවන් 3 දෙනාට චෝදනා එල්ල වී තිබූ බවද විනිසුරුවරයා පෙන්වා දුන්නා. එහෙත් මෙම නිවාස ආධාර ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වී තිබෙන්නේ දිවි නැගුම කළමනාකරණ සභාව විසින් ගනු ලැබූ ඒකමතික තීරණයකට අනුව බව පෙන්වා දුන් විනිසුරුවරයා එම විත්තිකරුවන්ගේ අවශ්‍යතාවය මත පමණක් ක්‍රියාත්මක කරන ලද වැඩපිළිවෙලක් නොවන බව සාක්ෂි වලින් පෙනියන්නේ යයි ප්‍රකාශ කළා. එමෙන්ම මෙම නඩුව මගින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් වෙත චෝදනා එල්ල කර තිබුණද ඒද ඔප්පු වී නොමැති බවයි විනිසුරුවරයා තීන්දුවෙන් සඳහන් කළේ. දිවි නැගුම ප්‍රජා බැංකුව යනු දිවි නැගුම ආධාරලාභීන් උදෙසා පමණක් ක්‍රියාත්මක වන බැංකුවක් බව පෙන්වා දුන් විනිසුරුවරයා එය සෙසු මහජනතාවට විවෘත නොවන බවද ප්‍රකාශ කළා. එමෙන්ම දිවි නැගුම බැංකුව බැංකු පනත යටතේ ගැසට් කරන ලද බැංකුවක් වශයෙන් පෙනී නොයන අතර එහි පවතින මුදල් දිවි නැගුම ආධාරලාභීන්ගේ මුදල් බවද විනිසුරුවරයා ප්‍රකාශ කළා. ඒ අනුව අදාළ බැංකුව පොදු දේපොළ පනත යටතේ ගැනන බැංකුවක් වශයෙන් නිර්වචනය කළ නොහැකි බවයි වෙනසුරුවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ. එමෙන්ම දිවිනගුම බැංකුව සඳහා රජය විසින් ප්‍රාග්ධනය සපයා දීමක් සිදු කර නොමැති බව නඩු විභාගයේදී හිටපු මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින්ද සාක්ෂි දෙමින් ප්‍රකාශ කර තිබූ බව පෙන්වා දුන් විනිසුරුවරයා ඒ අනුව දිවිනගුම බැංකුවල පවතින මුදල් දිවිනගුම ප්‍රතිලාභින්ගේ මුදල් මිස රජයේ මුදල් නොවන බව පෙනියන්නේ යයි අවධාරණය කළා. ඒ අනුව රජයේ මුදල් සාවාද්‍ය ලෙස පරිහරණය කළ බවට පැමිණිල්ල විසින් විත්තිය වෙත එල්ල කර තිබෙන චෝදනාවද පිළිගත නොහැකි බව පෙන්වා දුන් විනිසුරුවරයා එම චෝදනා ඔප්පු වී නොමැති බවද ප්‍රකාශ කළා. එමෙන්ම සාවාද්‍ය පරිහරණය චෝදනාව ඔප්පු කිරීමට නම් විත්තිකරුවන් විසින් යම් මුදලක් තම පෞද්ගලික පරිහරණය සඳහා ගෙන තිබූ බවට ඔප්පු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවයි විනිසුරුවරයා ප්‍රකාශ කළේ. මෙම නිවාස ආදර ලබා දී තිබෙන්නේ දිවි නැගුම සහනදර ලාබින් වෙත බවත් එම මුදල් විත්තිකරුවන් සිය පෞද්ගලික පරිහරණය සඳහා ගෙන නොමැති බවත් පැමිණිල්ල විසින් පවා අධිකරණයේ හමුවේ පිළිගෙන තිබෙන බවද විනිසුරුවරයා ප්‍රකාශ කළා. ඒ අනුව රජයේ මුදල් සාවාද්‍ය ලෙස පරිහරණය කළ බවට විත්තිය වෙත එල්ල වී තිබෙන චෝදනාවද සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බවයි විනිසුරුවරයා රාසිය තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර තිබුණේ. සමස්ත වශයෙන් ඉදිරිපත් කර තිබෙන සියලු කරුණු සලකා බැලීමේදී මෙම නඩුවේ දෙවන විත්තිකාර කිත්සිරි රණවක මහතා වෙත එල්ල කර තිබෙන චෝදනා ඔප්පු වී නොමැති බැවින් ඔහු නිදස් කොට නිදහස් කරන බව විනිසුරුවරයා ප්‍රකාශ කළා. ඒ අනුව එම විත්තිකරුට ආධාර අනුබල දුන්නේ යයි හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ ඇතුළු සසු විත්තිකරුවන් 3 දෙනාට එල්ල කර තිබෙන චෝදනාද සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බවයි විනිසුරුවරයා අවධාරණය කළේ. මේ අනුව බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 3 දෙනා නිදොස් කොට නිදහස් කරන බවයි විනිසුරුවරයා රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 3 දෙනා නිදොස් කොට නිදහස් කරන බවයි විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ. 2019 වර්ෂයේ ඔක්තෝබර් මාස 20 වනදා සහාය මවසර නොවැම්බර් 30 වනදා දක්වා කාලසීමාව තුළ දිවිනගුම දෙපාර්තමේන්තුව යටතේ දිවිනගුම සහනදර ලාබින් වෙත බෙදා දීම තුළින් රාජ්‍ය මුදල් සාවාද්‍ය ලෙස පරිහරණය කළේයි චෝදනා කොට පොදු දේපළ පනත යටතේ ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් හිටපු ආර්ථික සංවර්ධන අමාත
මෙරට සිදු වූ තවත් මරණ හතක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 116ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. COVID-19 වෛරස් ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ හතක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. එලෙස මියකුස් ඇති පුද්ගලින් අතරට කොළඹ දෙක ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50ක කාන්තාවක් ඇතුළත් COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු ඇය කොළඹ ජාතික රෝහලේ සිට මුල්ලේරියාව මූලික රෝහල වෙත මාරුකර යවා ඇති අතර එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී පසුගිය නොවැම්බර් මාසේ 28 වනදා මියකුස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 නියුමෝනියාව සහ නිදන්ගත පෙනහළු රෝගයක්. ගොතුඩු ප්‍රදේශය පදිංචි 48 හැවිරිදි පිරිමි පුද්ගලෙක්ද පසුගිය නොවැම්බර් මාස 27 වනදා නිවසේදී මියගොස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සමග නිදන්ගත පෙනහළු රෝගයක් සහ දියවැඩියාව උත්සන්න වීමයි. මොරටුව ප්‍රදේශය පදිංචි වයස අවුරුදු 73ක පිරිමි පුද්ගලෙක්ද කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ප්‍රතිකාර ලැබමින් සිටියදී හෝමාගම මූලික රෝහලේදී ඊයේ දින මියගොස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදන හේතුවෙන් උග්‍ර වූ නියුමෝනියා තත්ත්වයයි. හලාවත ප්‍රදේශය පදිංචි වයස අවුරුදු 70ක පිරිමි පුද්ගලෙක්ද හලාවත මූලික රෝහලේදී ඊයේ දින මියගොස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ දියවැඩියාව අධික රුධිර පීඩනය සහ ආඝාතය සමග කොවිඩ් 19 නියුමෝනියා තත්ත්වයයි.
අගුරුස ප්‍රදේශය පදිංචි 51 හැවිරිදි කාන්තාවක්ද කරාපිටිය ශික්ෂණ රෝහලේ සිට COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු හෝමගම මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේදී පසුගිය නොවැම්බර් මාස 27 වනදා මියගොස් තිබෙනවා මරණයට හේතු ලෙස දැක්වෙන්නේ නිදන්ගත වකුගඩු රෝගය සමග COVID-19 නියුමෝනියා තත්ත්වයයි කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 90ක කාන්තාවක්ද COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ සිට හෝමාගම මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එම රෝහලේදී ඊයේ දින මියගොස් තිබෙනවා මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 නියුමෝනියා තත්ත්වයයි මරදාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 78ක පිරිමි පුද්ගලෙක්ද පසුගිය නොවැම්බර් මාස 27 වනදා රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් තිබෙනවා මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 සමග පෙනහළු අකර්මණ්‍ය මෝදර බ්ලූ මැන්ඩල් කොටහේන ග්‍රෑන්ඩ් පාස් ආදුරුප වීදිය වේල්ල වීදිය කෙසෙල් වත්ත මාලිකාවත්ත දෙමටකොට මරදාන කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ වැකන්ද ග්‍රාම නිලධාරී වසම සහ බොරැල්ල පොලිස් වසමේ වනාත මුල්ල ග්‍රාම නිලධාරී වසම තවදුරටත් හුදකලා තත්ත්වයේ පවතිනවා එසේම මට්ටක්කුලිය පොලිස් වසමේ රන්දිය උයන නිවාස යෝජනා ක්‍රමයේ සහ ෆර්කියුසන් පාරේ දකුණු ප්‍රදේශය බැල්ලම්පිටිය පොලිස් වසමට අයත් ලක්ෂණ සෙවන නිවාස යෝජනා ක්‍රමය සාලමුල්ල ග්‍රාම නිලධාරී වසම හා විජේපුර ග්‍රාම නිලධාරී වසම අද උදෑසන 5 සිට හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කරනු ලැබුවා ගම්පහ දිස්ත්‍රික්කයට අයත් මීකමු සහ රාගමෙන ප්‍රදේශයන්ද හුදකලා බවින් අද පෙරවරු 5 සිට ඉවත් කරනු ලැබූ අතර වත්තල පෑලියගොඩ හා කැලණියන ප්‍රදේශවල හුදකලා බව තවදුරටත් ක්‍රියාත්මක බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 496 දෙනෙකු පිළිබඳව ඊයේ දිනේදී වාර්තා වුණා ඉන් වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ ප්‍රදේශයෙන් වන අතර එම සංඛ්‍යාව 167ක් ගම්පහ ප්‍රදේශයෙන්ද ආසාදිතින් 56ක් වාර්තා වී ඇති අතර පුත්තලම ප්‍රදේශයෙන් වාර්තා වී ඇති ආසාදිතින් සංඛ්‍යාව 53ක් ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පකුරේ සමස්ත ආසාදිතින්ගේ සංඛ්‍යාව 19942 දක්වා ඉහළ ගොස් ඇති අතර මෙරට සමස්ත COVID-19 රෝගීන්ගේ සංඛ්‍යාවද 23000 සීමාව ඉක්මවා ගියා දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයේ ඇතිලියව ප්‍රදේශයේදී සිදු කළ හදිසි වැටලීමකදී නීති විරෝධී ලෙස වෑන් ප්‍රතිකින් ප්‍රවාහනය කරමින් සිටි දැවතොකයක් සැකකරුවෙකු සමග වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට තිබෙනවා මෙලෙස අත්අඩංගුවටපත් සැකකරු වයස අවුරුදු 28ක් වන පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කළේ ගිනිකොන දිග බෙංගාල බුක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වර්ධනය වී ඇති අඩු පීඩන තත්ත්වයේ ඉදිරිපැය 24ක කාලය තුලදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි අතර මෙම පද්ධතිය ආසන්න වශයෙන් බස්නාහිර දිශාවට බරව වයම දිශාවට ගමන් කර ශ්‍රී ලංකාවේ උතුරු විරළ වෙත ළඟා වීමට වැඩි හැකියාවක් පවතින බවයි කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ එසේම මේ හේතුවෙන් උතුරු උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වල තනින් තන වැසි වහර කිහිපයක් ඇති විය හැකි බවද කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා වැලිමන බෝගහ කුඹුර ගැටලු ගමුව මාර්ගයේ කාපට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුතු ඊයේ ආරම්භ වුණා. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායක ඉන්දික සම්පත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒත් සමගින් අපගේ මධ්‍යහන පුවත් විකාශයේ මින්නිමාවට පත් වෙනවා. තවත් උණුසුම් පුවත් සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යලිත් හමුවෙමු සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.